සිංගප්පූරුවේ සංචාරයක නිරත වන අතර වාරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට අග්‍රාමාත්‍ය ලී සියන් ලුන් මහතා හමු වුණා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ මෙම හමුවේදී දෙරට අතර වෙළඳ සංචාරක සහ කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ බවයි. සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුමේ සංශෝධන සිදු කිරීමට අමතරව මත්ද්‍රව්‍ය උදුර මැඩලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනයට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ුණා. පරිසර අභියෝග, තිරසර පාරිභෝජනය හා නිෂ්පාදනය සඳහා වන නිර්මාණාත්මක විසඳුම් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වුණා. From a proud agriculture civilization. Proud කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක උරුමකාරයෙක් වශයෙන් මම ඉතාමත් සතුටුයි ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලෝකය හා සමග බෙදා ගැනීමට හැකිවීම පිළිබඳව. අපේ මුතුන් මිත්තන් සතුව ආහාර සුරක්ෂිතතාවක් තිබුණා වගේම ඔවුන් පරිසරයට ගරු කළා. ලෝක ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා නව ක්‍රමවේද පිළිබඳ අපි කරන පර්යේෂණ අතරතුර එළමෙන එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුවට ආහාර අපතේ යාම කලමනාකරණය පිළිබඳව යෝජනාවලියක්ද අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. පරිසර සම්මුතියන් යටතේ සිය වගකීම් උදෙසා සමාජික රටවල් දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා සමුළුවට යෝජනා කළා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ පරිසරය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ රසකට එළඹි නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශනය මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක් වූ බවයි.